බම්බලපිටියේ සිරි වජිරාරාම විහාරස්ථානය. ලංකාවේ මිනිසුන්ගේ පින් බලයට රටත් සසුනත් රකින්නට වියත් හිමිපාණන් වහන්සේලා බොහෝමයක් ධර්ම පන්නරය ලැබූ තිඹිරිගිය මෙතනයි. සම්මා සම්බුදු සරණයි. රටත් ලෝකයත් වෙනස් කළ හැක්කේ මිනිසාටයි. මිනිසා වෙනස් වූ කල රටත් ලෝකයත් වෙනස් වෙනවා. මේ වෙනස යහපත් එකක් බවට පත් කරන්නට නම් මිනිසාගේ මනස හැදිය යුතුයි. මනස හැදීමට සුදුසුම කාලය වෙන්නේ ළමා කාලය. හිතවතුනි, අපි මේ වන විට පසු කරමින් සිටින්නේ 21 වන සියවස. දැඩි තරඟකාරී ආර්ථික රටාවත් එක්ක අපට හැකිනම් අපේ රටේ ළමා පරපුර සත්‍යගරුක මනුෂ්‍ය ගුණධම් අගයන, ඒ වගේම දැහැමිව පමණක්ම ජයපතන පිරිසක් බවට පත් කරගන්නට එය සැබවින්ම විශිෂ්ට සමාජ මෙහෙවරක් වනවා. එදා 20 වන සියවසේ මුල් භාගයේදී අධිරාජ්‍යවාදී අපේ රටේ හරපත්ත දීන් වලට බලපෑම් එල්ල කරද්දී එයට ප්‍රතිවිරුද්ධව අපේ රටේ ළමා පරපුර පෙළගස්වපු අගනුවර දහම් නිකේතනයක් පසුගිය 2018 වසරේදී තමන්ගේ දෙවන සියවසට පා තබනවා. සදහම සවිමත් පරම්පරාවක් බිහි කිරීමේ දයාර්ධ පරමාර්ථයෙන් යුතුව මේ දහම් නිකේතනය අද වන විට කොළඹ නගරේ වැඩිම දරු දැරියන් පිරිසකට දහම් පාසල අධ්‍යාපනය ලබා දෙන බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලයි. බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසල තම සියවස් සමරූප ප්‍රදර්ශනය විදුරු විදස්න යන නමින් මාර්තු මාසේ 29, 30 සහ 31 යන තෙදින තුල බම්බලපිටිය සිරි වජිරාරාම භූමියේදී පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. උදෑසන 9 සිට රාත්‍රී 7:30 වන තෙක් මේ ඒහා සම්බන්ධව සිදු කෙරෙන පිළිසඳරක්. ඒ උදෙසා ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ ආරූප වාහිනී මැදිරියට වැඩම කරන්නට යදුනා බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය මීගොඩ සුඛිත ගෞරවනීය ස්වාමින් වහන්සේ. අපි ඔබ වහන්සේ සාදුනාද දී නමස්කාර පූර්වකව මෙම අවස්ථාවට පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. ඒ වගේම අපත් සමගින් සම්බන්ධ වෙනවා බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලේ දීප්තිමත් ආදිශිෂ්‍යකු වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු, ඒ වගේම ශ්‍රී ලංකා රූප වාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ප්‍රවීණ දීපද රචක සුනිල් සරත්පෙර මහතා, ඔබතුමාව ආයු බොහෝ වේවා කියා මේ අවස්ථාවට අපි පිළිගන්නවා. මම මුල්ම ප්‍රශ්නය යොමු කරන්නේ වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජනීය මීගොඩ සුඛිත ස්වාමින් වහන්සේ වෙත. ගෞරවනීය ස්වාමින් වහන්ස, මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීමේ අරමුණ කුමක්ද? ඔවිතතුර, පළමු කොටම මම බෞද්ධ මාධ්‍යාලයට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පළ කරනවා. මේ වෙලාවේ බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසල වෙනුවෙන් අපට මේවදු අවස්ථාවක් සලසා දීම පිළිබඳව මම හිතනවා අපිත් හරි වාසනාවන්තයි. අපි මේ කතා කරන්නේ වජිරාරාම දහම් පාසලේ පරම්පරා දෙකක ආදිශිෂ්‍යයන් දෙදෙනෙකුට මැදිව අපේ සුනිල් සරත් පෙරණ මහත්මයාත් ආදිශිෂ්‍යෙක්, චතුරත් ආදිශිෂ්‍යෙක්. ඉතින් අපේ බෞද්ධ නාලිකාව ආරම්භ කොට වදාළ දරණාගම කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්යයන් වහන්සේ නමක් හැටියට කටයුතු කරපු ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක්. ඉතින් ඒ කරුණු හැම එකකින්ම බැලුවහම මේ සම්බෝධි විහාරස්ථානයත් බෞද්ධ මාධ්‍යාලයත් වජිරාරාමයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තිබිලා තිබුණ අතීතයේත් අදත්. ඉතින් ඒ නිසා ඒ ගැන සලකලා බලලා මේ බඳු අවස්ථාවක් ලැබීම පිළිබඳව අපි පළමු කොටම පුණ්‍ය අනුමෝදනා කරනවා. චතුර ඇහුවා මේ බඳු ප්‍රදර්ශනයක් පැවැත්වීමේ අරමුණ කුමක්ද කියලා. පසුගිය දවසක
පරණ ලිපිලේකන අවසද්දී මගේ අතට හම්බුණා කවදාවත් හම්බේ කියලා හිතපු නැති ලියවිල්ලක්. ඒ තමයි පැලෑනේ සිරි වජිරඥාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ අත්අකුරු. මොකද ඒ වෙනකොට ඉතාම දුර්ලභ ලිපිලේකන කීපයක් විතරයි ඉතුරු වෙලා තිබුණේ සැබෑම අත්අකුරු. ඒ අත්අකුරු ලැබුණා. ඒකේ තිබුණේ වජිරාරාම ඉස්සර වැඩ ඉඳලා තියෙනවා සෝම හාමුදුරුව කියලා. මේ ගංගොඩවිල සෝම හාමුදුරුව නෙමෙයි, ඊට කලින් වැඩ හිටපු සෝම හාමුදුරුව කෙනෙක්. උන්වහන්සේට ලියලා තියෙන පෞද්ගලික ලිපියක්. ඒකේ තියෙනවා මෙහෙම කතාවක්. ඒකේ ලියනවා පැලෑනේ නායක හාමුදුරුව 1940 ගණන් වල ලියන්නේ සෝම පුලුවන් තරම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ත්‍රිපිටක ධර්මයේ බුද්ධ ධර්මය ඉංග්‍රීසියට පරිවර්තනය කළා. උන්වහන්සේ සෝම හාමුදුරුව හොඳ ඉංග්‍රීසි උගතෙක්. හොඳට ඉංග්‍රීසියට පරිවර්තනය කරලා බටහිර ලෝකෙට බෙදලා දෙන්න, යුද්ධයෙන් පීඩාවට පත්වෙච්ච බටහිර ලෝකයට ඒක විශාල සහනයක් වෙයි කියලා නායක හාමුදුරුව ලියනවා ලිපියේ. බලන්න චතුර නායක හාමුදුරුවන්ගේ පරමාර්ථය කොයි වගේ එකක් වෙන්නේ නැද්ද? අසහනයට පත්වෙච්ච ලෝකයට ශාන්තිය දානය කරනවා, සම්ප්‍රදානය කරනවා, මනුෂ්‍යත්වය, කරුණාව, මෛත්‍රිය. අපේ අරමුණත් ඒකම තමයි. අද ලෝක යුද්ධකින් නොවුනට මහ විශාල පරිභෝජනවාදී අර්ථක්‍රමයක් නිසා ඇතිවෙච්ච වෙහෙසකින්, මහ විශාල පංචකාම ගුණික යුද්ධකින් මිනිසු දූෂ්‍ය වෙලා වෙහෙසටපත් වෙලා අසහනයටපත් වෙලා, ඒ අසහනය, ඒ වෙහෙස, ඒ පීඩාව දරුවන්ට තදින් දැනෙමින් තිබෙන වෙලාවක් අපිට පේනවා. ඒක අපි උදේ පාන්දර දරුවෝ ටික වාඩි කළාම ඉස්සර දහම් පාසල් දරුවෝ වාඩි වෙන විදිහ නෙමෙයි තිබුණේ. ඉස්සර දරුවෝ උදේ පාන්දර සුදු මල් වට්ටියක් කඩාගෙන hina වෙවි පාර දෙකේ පයින් අපේ සුනිල් සරත් පෙරණ මහත්තයා කියයි දහම් පාසල් ආපු හැටි. අද දරුවෝ එහෙම නෙමෙයි. ඒගොල්ලෝ බොහොම වේගින් ඇවිල්ලා වාහනෙන් බැහැලා වාඩි වෙලා බොහොම දුක්මුසු පීඩාවෙන් ඉඳලා යන්නේ. ලොකු වෙහෙසක් දරුවන්ගේ මනසේ තියෙනවා. මේ හේතුව මේ ක්‍රමයේ විසින් නැති කරපු, ඒගොල්ලන්ට මේ අධ්‍යාපන ක්‍රමයේ විසින් සහ සමාජ ක්‍රමයේ විසින් නැති කරපු පීඩාව. ඉතින් ඒ දරුවන්ට ශාන්තිය දෙනවා කියන්නේ, ඒ දරුවන්ට බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩයෙන් යම් කිසි සැනසෙල්ලක් දෙනවා කියන්නේ, ඒක මම හිතන්නේ ලොකු දෙයක්, ලොකු දායාදයක්. හැබැයි ඒක නීතියක්, රීතියක් මගින්වත්, එහෙම නැත්නම් හුදු විභාග ක්‍රමයක්, තරග ක්‍රමයක් මගින්වත් කරන්න බෑ. ඒක කරන්න පුළුවන් ආදරය, කරුණාව, දන් දෙන ක්‍රමයක් මගින්මයි. ඉතින් ඒකට තමයි දහම් පාසල් අධ්‍යාපනයේ තිබෙන්නේ මේ ප්‍රදර්ශනයේ අරමුණ. අතීතය පිළිබඳව හොඳ මතකාවර්ජනයක යෙදෙමින් අනාගතයට දැක්මක් සකස් කරන එක. අතීතය පිළිබඳ කතා කළාට මදි, අතීතෙන් අනාගතයට සම්ප්‍රදානයක් කරන්න ඕන, සංස්කෘතික පවරාදීමක් කරන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසායි අපි අවුරුදු 100ක අතීතය සොයා බලමින්, ඒ ගැන යම් කිසි අවලෝකනයක යෙදෙමින් අනාගතයට අවශ්‍ය කරන දරුවෙක් බිහි කරන්න අවශ්‍ය කරන දර්ශනය මේ ප්‍රදර්ශනයේදී මම හිතනවා රටට දෙන්න අපිට පුළුවන්කම ලැබෙයි. විදුරු විදස්න කියන්නේ වජිර විදර්ශනය. ඒක තමයි මේ ප්‍රදර්ශනයේ ආරම්භන. පැහැදිලි ස්වාමීන් වහන්ස, මම ඊළඟට යොමුවන්නේ සුනිල් සරත් පෙරේරා මහතා වෙත. මහත්මයාණෙනි, ඔබතුමා දිවයිනේ ප්‍රධාන පෙළේ ජාතික මාධ්‍ය ආයතනයන් කිහිපයක මුල්පුටු හැබවූ පුද්ගලයෙක්. ඔබතුමා එවැනි සම්භාවනීය පුද්ගලයෙකු ලෙසින් කොහොමද මෙම ප්‍රදර්ශනයේ වටිනාකම දකින්නේ? ඔව් චතුර, මම හිතනවා අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේම ඇත්තෙන්ම ඉතිහාසයේ හැදෑරීම ඉතා වැදගත් වෙනවා අනාගතයට. ඉතින් මම හිතනවා ඉතිහාසය පිළිබඳ දැක්මක් අපිට ලබන්න පුළුවන් මේ විදුර විදස්න ප්‍රදර්ශනයෙන්. ඊට අමතරව මට මතක් වෙනවා ඇත්තෙන්ම අපි හඳුනන්නේ අපි ඉස්සර ඉරිදා ස්කූලේ එනකොට, දහම් පාසලට එනකොට තිබිච්ච, අදත් වජිරාමයට ඇතුල් වෙනකොට මට ඒ චිත්‍රරූප මැවෙනවා. හරිම පිය දසුනක් තිබෙන්නේ ඇතුල් වෙනකොටම තියෙන උඩා බුදුගේ
එවගේම ඊට පසුව මතුවෙන පුස්තකාලය අදත් මට මතක ආවර්තනය කරනකොට ඉතා වැදගත් ස්ථාන හැටියට කියන්න පුළුවන්. අනිත් එක අපි ඉගෙන ගත්තේ සංඝවහන්සේට ඉදිරිපස තිබෙන බිම වාඩි වෙලා. ඒක අද මට මතක නැගෙනවා. ඉතින් ඒ දසුන් මට අදටත් කිසියම් වින්දනයක් වෙනද. ඒ වගේම මම හිතනවා වජිරාම දහම් පාසල කියලා කියන්නේ එහෙන් බිහි වෙච්ච සිසු විශේෂයෙන්ම ගුණනන දෙකෙන්ම යුතු පරපුරක් එතනින් මතුවෙනවා. ඒ වගේම මේ රටේ චින්තන විදි කෙරේ ප්‍රබල බලපෑමක් ඇති කරන්න පුළුවන් පිරිසක් ඉතිහාසය අරන් බැලුවොත් මම හිතනවා ඒක අපි ප්‍රදර්ශනයේ දැක් ගන්න පුළුවන්. ඒ වගේ මේ විවිධ පුද්ගලයෝ ප්‍රබල බලපෑමක් ඇති කරන්න පුළුවන් පරපුරක් ඇති කෙරුවා. විවිධ දේශපාලන නායකයෝ ජයජවර්ධන මහත්මයා, ඩඩ්ලි සේනානායක මහත්මයා, බර්නාඩ් සොයිස් වගේ මන්ත්‍රීවරු, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා, ප්‍රේමදාස ජනාධිපතිගේ කාලේ මට මතකයක් නෑ. ඊපස්සේ ඇත්තෙන්ම ජයජවර්ධන, ආර්.ජී. සේනානායක, ප්‍රේමදාස ජනාධිපතිතුමා කියමු, ඒ හැම කෙනෙක්ම මෙතනින් මේ මධ්‍යස්ථානයෙන් තමයි ඉගෙන ගත්තේ. ආර්.ජී. සේනානායක වගේ මේ අයගේ පින්තූරත් මම හිතනවා ප්‍රදර්ශනය දුනා කියලා. ඉතින් මම හිතනවා ඒක මම කිව්වේ මේ රටේ චින්තන විදි කෙරේ ප්‍රබල බලපෑමක් ඇති කරන්න පුළුවන් ඩඩ්ලි සේනානායක මහත්මයා මේ හැම කෙනෙක්ම දේශපාලනඥයෝ ඒ යුගයේ හිටපු මෙතනින් අධ්‍යාපනය ලැබුවා. ඉතින් අනිත් එක තමයි අධ්‍යාපනය අතින් බැලුවත් ඒකම සංනිවේදනය ගැන කතා කරුවත් මේ රටේ ඉතාම ප්‍රබලම එක විශේෂ ස්ථානයක් තමයි වජිරාම දහම් පාසලත් වජිරාමය. පළවෙනිම ගුවන්විදුලි බණක් දේශනා කරපු අපේ වජිර පැලෑනේ වජිරඥානායක හඳුනු. ඒ කුටියත් දැක් ගන්න පුළුවන්. එතනින්ලා ඒ කාලේ සකස් කරලා තිබිලා තියෙන චතුර ධර්ම දේශනා කරන්න උන්වහන්සේට කුටිය ඉඳලාම පහසුකම් ගුවන්විදුලියේ. ඒ වගේ පහසුකම් තිබිච්ච තැනක් එතන. ඒ වගේම මෙරටේ චින්තන විදි කිරීම මං කිව්වා බලපෑමක් ඇති කර. අනෙත් එක දහම් අධ්‍යාපනය විශේෂයෙන්ම ආදර්ශයක් ගන්න පුළුවන් තැනක් තමයි වජිරාරාම දහම් පාසල්. එහෙත් තිබෙන දහම් පාසල ගැන කතා කරපුවම ළමයින් කෙරෙහි අපේ පැලෑ නායක හමුදුරන් ඉඳලා මේ පරපුරම දහ ගුණනුවන වඩන දරුවන් හදන්ට ලොකු මෙහෙවරක් කරපු ආයතනයක්. ඒකම අපි දන්නවා දහම් අධ්‍යාපනය ගත්තොත් අදත් අඛණ්ඩව පවත්වාගෙන එන බෞද්ධ ළමයා සංගරාව තිබෙනවා. එහෙන් මම හිතනවා ඒ කාලේ බිහිවෙච්ච අපේ භික්ෂුනාංශලා ඉදිරිපත් කරපු කරුණු අදටත් වැදගත් වෙනවා. මෙත්තෙයි හාමුදුරු වගේ හාමුදුරුගොල්ලො වජිරාම හිටපු ඒ හාමුදුරුගොල්ලන්ගේ දැනගත් උන්වහන්සේලා දේශනා කරපු බණදහම මේවට ඇතුල් වෙලා තිබෙනවා. අනිත් කාරණා තමයි අපි කිව්වා, ඔබ කිව්වා, අපේ හාමුදුරු මට කතාවේදී කිව්වා පුස්තකාලය පිළිබඳවත් මෙහිදී ප්‍රදර්ශනයේ විශේෂ අවධානයක් යොමු වෙනවා කියලා. වජිරාම පුස්තකාලය කියලා කියන්නේ මහා ඥාන සම්භාරයක් මේ රටට ප්‍රදානය කරපු තැන. ඔබ දන්නවත් දන්නේ කුමාරතුංග පඬිවරයා ඇවිල්ලා පරිශීලනය කළ තිබෙනවා මේ පත පුතපත පැලෑන් නායක හමුදුරංගෙන් උපදෙස් අනු. ඒකම WSL වගේ මහා පඬිවරු ඇවිදින් පරිශීලනය කළ තියෙන්නේ, සේවනය කළ තිබෙන්නේ පුස්තකාලයේ පුතපත. අදත් මම හිතනවා බුරුම ත්‍රිපිටකය, ඒ වගේම නාගරී ත්‍රිපිටකය වගේ දේවල් තැන්පත් වෙලා තින්නේ මේ පුස්තකාලේ. මේ පුස්තකාලේ මම හිතනවා අපේ හඳුන් වහන්සේ මට කිව්වා උන්වහන්සේගේ ලොකු උනන්දුවක් තිබෙනවා නූතන යුගයට ගැලපෙන තවත් පොතපත මේට ඇතුළත් කරන්න. අත වශයෙන්ම මෙතන මහා දැනුම් සම්භාරයක් තියෙන තැනක් ඔය වජිරාම පුස්තකාලේ. ඒකත් අපිට දැක් ගන්න පුළුවන් එක, ඒ කියන්නේ අවධානයක් යොමු කරන්න පුළුවන් වෙච්ච එක හරි වැදගත් වෙනවා මේ ප්‍රදර්ශනයේ මගේ. අනිත් එක තමයි මම හිතනවා දහම් අධ්‍යාපනය ගැන කතා කරනකොට කොහොමද අපේ දහම් අධ්‍යාපනය සකස් කරගත යුත්තේ කියන එකට හොඳ මඟ පෙන්වීමක් මේ වජිරාමෙන් කරපු දහම් අධ්‍යාපන කාර්ය. ඉතා සක්‍රීය දහම් අධ්‍යාපනට වෙච්ච ඒ කාර්ය විශේෂයෙන්ම හොඳින් ගවේෂණය කිරීම, ප්‍රතිගවේෂණය කිරීම ඉතා වැදගත් වන්නක් මම හිතනවා ඉදිරියේදී අපේ රටේ දහම් අධ්‍යාපනයටත් මේ ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඉතිහාසයෙන් අපි පාඩම් ඉගෙන ගන්න පුළුවන් තැනක් තමයි වජිරාමයේ වජිරාම දහම් පාසල්. ඉතින් මට මතක් වෙනවා මෙහෙදී අපි ගත කරපු ජීවිතයේ විශේෂයෙන්ම දාන්ත භාවය පුද්ගලයෙක් තුළ ඇතිකරන්න මෙහෙදී ගත්ත විශේෂි මෙහෙවර. දාන්ත පුද්ගලයෙක් ඇතිකරන්න අප වුණා දාන්ත පුද්ගලයන් බවට පත් වුණේ වජිරාමයේ ඇසුර, ඒ වගේ මෙහි තිබෙච්ච සාන්ත පරිසරය,
ඒවගේ කරුණු බලපෑවයි කියලා කියනවා. මගේ චින්තන විදි කෙරෙහිත් මගේ චින්තනය කෙරෙහි ශ්‍රද්ධා සම්පන්න හැඟීම් දල්ව ගන්න බෞද්ධ ගීත සම්භාරයක් ලියන්න වජිරාමෙන් ලැබිච්ච මේ දහම් අවබෝධයත් ඒ වගේම ඒ වින්දනයත් ඉතාමත් වැදගත් වුණා. පැහැදිලි මහත්මයනි, මම ඊළඟට යොවන්නේ පූජනීය වීකුඩ සුකිත ස්වාමින් වහන්සේ වෙත. ගෞරවනීය ස්වාමින් වහන්ස, දේශීය විදේශීය ධර්ම ප්‍රචාරණයේදී අද්විතීය කාර්යභාරයක් ඉටු කරපු වජිරාම වාසී හිමිපාණන් වහන්සේලාගෙන් දහම් පාසලේ අභිවෘද්ධියට මොන වගේ පිටිවහලක්ද ලැබුණේ? උචතුර, ඇතරම මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්ම දූත මෙහෙවර තමයි අපි දකින සම්බුද්ධ ශාසන ඉතිහාසයේ තථාගතයන් වහන්සේගෙන් අනතුරුව තියෙන මහා ධර්ම දූත මෙහෙවර. ඊට පස්සේ අපි අහලා තියෙනවා විවිධ ධර්ම දූතයන් වහන්සේලා ශාසනේ කලින් කල පහළ වෙලා තියෙනවා. ඉතින් ඒ අතරේ වජිරාරාමේ හාමුදුරුවන් වහන්සේලා විශේෂයි. කොහොමද? ඇත්තටම පැලෑනේ වජිරඥාන මහානායක මාහිමිපාණන් වහන්සේ බිහි කරපු ශිෂ්‍යස්වාමීන් වහන්සේලා මේ ධර්ම සම්නිවේදනයේහිලා මහත් සමත්කම් දක්වපු ස්වාමීන්ද්‍රයන් වහන්සේලා. පැලෑනේ මහානායක මාහිමිපාණන් වහන්සේ ගත්තත් අපේ දැන් සුනිල් මහත්මයාත් අපිට සඳහන් කළා, ගුවන් විදුලියේ මුල්ම ධර්මදේශකයන් වහන්සේ පැලෑනේ මහානායකම්බු. ඉස්සර ගුවන් විදුලි විකුණනකොට දැන්වීම පළ කරලා තියෙනවලු පත්තරවල පැලෑනේ නායක හඳුනගේ බණක් අහනවා නම් ගුවන් විදුලියක් ගන්න කියලා. ඒ වගේ ගුවන් විදුලිය පවා ගුවන් විදුලියට වටිනකමක් ලැබුණේ පැලෑනේ නායක හඳුනගේ බණ නිසා. ඒ වගේම බලන්න ධර්ම සම්නිවේදනයේදී ඉතාම අවශ්‍ය කරන දෙයක් තමයි නූතන දැනුමත් එක්ක යාවත් කාලින්නේ වෙන්න ඕන, අදහස් අලුත් වෙන්න ඕන, නූතනත්වයත් එක්ක හොඳට සංකලනය වෙන්න ඕන. සම්ප්‍රදායිකත්වය ආරක්ෂා කරගනිමින් නූතනත්වයත් එක්ක සංකලනය වෙන එක ඉතාම වැදගත් ධම් සම්නිවේදනයේදී. පැලෑනේ මහානායක හඳුරු ඒ සම්බන්ධයෙන් බොහොම અભීත පියවරක් කරන් තියෙනවා. රෑ එළිවෙනකන් බොහෝම අර පොතක් කියවමින් නිදි මරමින් කල් වරමින් කරපු ධර්මදේශනාව වෙනුවට පැයක ධර්මදේශනා සම්ප්‍රදායක් පටන් අරගන්නවා. ඒකම ධර්ම සම්නිවේදනයේ සම්බන්ධයෙන් ලොකු පියවරක්, ලොකු ඉදිරියක්. ඊට පස්සේදී පැලෑනේ මහානායක හඳුරු නිර්භයව මාධ්‍ය පාවිච්චි කළා, ගුවන් විදුලි පාවිච්චි කළා. උන්වහන්සේ අවසාන කාලේ ලෙඩ වුණාම ගුවන් විදුලි සංස්ථාවෙන් වෙනම කේබලයක් මගින් උන්වහන්සේගේ ධර්මදේශනා විහාරස්ථානයේ සිට පටිගත කරගෙන තියෙනවා. ඊට පස්සේදී උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ නාරද ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ තමයි බටහිර ලෝකයට අනගාරික ධර්මපාලතුමාගෙන් පසුව බුදුදහමේ පණිවිඩය රැගෙන ගිය පළමු භික්ෂුන් වහන්සේ. අනගාරික ධර්මපාලතුමා ගිහියෙක් හැටියට ලෝකාගම් සම්මේලනයේ චිකාගෝ නුවර ආමන්ත්‍රණය කළා තියෙනවා. බුදුදහම ගැන බටහිර ලෝකයට දේශනා කළා තියෙනවා. ඊට අනතුරුව භික්ෂුන් වහන්සේ නමක් හැටියට බටහිර ලෝකයට දහම ගෙනිච්චනම් ඒ ගෙනිච්චේ නාරද හැඳුරුවෝ. ඉතින් කොච්චර විශේෂ දේවල්. පියදස්සී නායක හැඳුරුවෝ තමයි ලංකාවට රූපවාහිනිය ආවට පස්සේ පළවෙනියට රූපවාහිනී මාධ්‍යෙන් ධර්ම දේශනා පවත්වන්නේ. ඒ වගේම මේ වෙනකොට මඩී මහානායක හැඳුරුවෝ, ඒ කියන්නේ පැලණි නායක හැඳුරුවන්ගේ ශිෂ්‍ය හැඳුරු කෙනෙක් නේ. අපි හැමෝම දන්න මහානායක හැඳුරුවෝ මඩී මහානායක හැඳුරුවෝ උන්වහන්සේගේ තරුණ කාලේ ඉඳලම ගුවන් විදුලියේ ධර්මදේශකයන් වහන්සේ නමක්. ගුවන් විදුලි ධර්මදේශකයන් වහන්සේලාගේ ලේඛනයේ හතරවෙනිය මඩී නායක හැඳුරුවෝ. දැන් එතකොට බලන්න ඒ කාලේ දෙවෙනිය නාරද හැඳුරුවෝ. එතකොට ඒ ධර්මදේශකයන් වහන්සේලා හතර නමෙන් තුන් නමක් වජිරාරාමේ ස්වාමීන් වහන්සේලා. ඒ වගේ ධර්ම සම්නිවේදනයේ සම්බන්ධයෙන්, ධර්ම දූත මෙහෙවර සම්බන්ධයෙන් වජිරාරාමයේ සහ ඒ ස්වාමීන් වහන්සේලා කරපු මෙහෙවර අනල්පයි. ඒ වගේම තමයි ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර සම්බන්ධයෙන් අපි කවුරුත් වැඩිය දන්නේ නැති වුණාට ධර්ම ශාස්ත්‍රීය වශයෙන් චතුර පොතපත පරිවර්තනය කරන්න. ඇතරම ඈත යුගයේ ලියවෙච්ච විමුක්ති මග්ගය කියන කෘතිය ඒ පරිවර්තනය කළා තියෙන්නේ මෑත කාලයේදී වජිරාරාමයේ වැඩ හිටපු සෝම කේමින්ද කියන ස්වාමීන් වහන්සේලා එකතු වෙලා. ඒ වගේම මෙත්තෙය හැඳුරුවන්ගේ සාහිත්‍ය මෙහෙවර බොහොම ලස්සනට කවි ලියලා තියෙනවා. හරි, ඒ වගේ මේ හැම ස්වාමීන් වහන්සේ නමක්ම තමන් වහන්සේගේ තියෙන
යම් කිසි හැකියාවක් දක්ෂතාවයක් උපයෝගි කරගෙන මේ ධර්මය මේ ලෝකෙට දායාද කරන්න ඉතාම හොඳට කටයුතු කරලා තියෙනවා. ඉතින් එතෙන්ද දහම් පාසල වැදගත්. හේතුව නාරද හාමුදුරුව කොච්චර ලෝක ධර්ම දූතයන් වහන්සේ නමක් වුණත් දහම් පාසලට තියෙන අවධානය අඩු කරලා නැහැ. දරුවන්ට තියෙන අවධානය අඩු කරලා නැහැ. දරුවන්ට ආදරය කරුණාව දෙමින් විවිධ රට රටවල් වලින් ගෙනෙන තෑගි භෝග දෙමින් ඒ තමන් වහන්සේලා කරන මහා ධර්ම දූත මෙහෙවරෙහි දහම් පාසලත් එක කොටස්සක් හැටියට පවත්වගෙන ගිහිල්ලා තියෙනවා. මඩිහි මහානායක හඳුරු කරපු මහා ජාතික මෙහෙවරේදී නිල ලොනත් සංඝරාජ්‍යයන් වහන්සේ හැටියට උන්වහන්සේට විරුදාවලි ලැබුණා. නමුත් උන්වහන්සේ මහා මෙහෙවර මැද්දේ වුණත් දහම් පාසලේ තියෙන හැම කටයුත්තකටම ඇවිල්ලා අනුශාසනා කරලා තියෙනවා. අර චතුර කියපු වචනේ මිනිහා නොහදා රට හදන්න බෑ. රටක් හදනවා නම් ඉස්සෙල්ලා මිනිසාගේ මනස සකස් කරන්න ඕන. මනස සකස් කරන්න නම් ආරම්භක පියවර ගන්න තියෙන්නේ දරුවා සකස් කරලා, දරුවාගේ මනස හදලා. ඒක මහානායක හඳුරු නිතර සඳහන් කරලා තියෙනවා. එතකොට බලන්න මඩි මහානායක මාහිමිපාණන් වහන්සේ මහරගම ධර්මායතනය ආරම්භ කළා පැලෑනේ වජිරඥාන මහානායක හඳුරු වෙනුවෙන්. අම්පිටියේ ශ්‍රී රාහුල ලොකු හඳුරුන් වහන්සේත් සමග එකතු වෙලා උන්වහන්සේලා දෙනම ආරම්භ කරපු ආයතනය අද කොච්චර දියුණුවක් ලබාගෙන තියෙනවද? මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ දහම් පාසල තමයි ලංකාවේ 7000ක් ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන ශික්ෂණය වෙන ලංකාවේ විශාලම දහම් පාසල. වජිරාරාම දහම් පාසලෙහි සහෝදර දහම් පාසල. දැන් එතකොට උන්වහන්සේලාගේ සසුන් මෙහෙවර තවම සිඳිලා නැහැ. තවම ඒවා ජීවමානව සජීවීව පවතිනවා. සජීවීව පවතිනවා. ඉතින් ඒ නිසා එහෙම වෙන්නේ චතුර උන්වහන්සේලා බොහෝම පාරිශුද්ධ චේතනාවකින් මේ කටයුතු කරලා තියෙන නිසා. බොහොම පිරිසුදු චේතනාවකින් උන්වහන්සේලා දෙස් විදේශී කරපු මහා මෙහෙය නිසා වජිරාරාමයටත් විශේෂයෙන් දහම් පාසලටත් අනල්ප ආලෝකයක් ලැබිලා තියෙනවා. ඒ ආලෝකය අද වෙනකොට වජිරාරාමයට විතරක් නෙමෙයි ශාකා ස්ථානවල තියෙන දහම් පාසල් රාශියකට පැතිරිලා තියෙනවා. මාතර මැද්දවත්ත සිරි වජිරඥාන ධනවිජය දහම් පාසල, කුරුණෑගල සිරි වජිරඥාන දහම් පාසල, අනුරාධපුර සිරි වජිරඥාන දහම් පාසල, මහනුවර සිරි වජිරඥාන දහම් පාසල, ඊට පස්සේ රත්නපුරයේ පැල්වාඩිය බෝධිගිරි විහාරයේ මහානාම දහම් පාසල, ත්‍රිකුණාමලයේ ධර්මපාල දහම් පාසල, නුවරඑළිය අශෝකාරාම දහම් පාසල ආදී වශයෙන් ඔහුම පැතිරිච්ච සේවාවක් අද දහම් පාසල් වශයෙන් සිද්ධ කරගෙන යනවා විදේශ රටවලත්. විශේෂයෙන් මතක් කරන්න ඕන මෙල්බර්න් වල පිහිටවල තියෙන ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ දහම් පාසල. ඒ ප්‍රදේශයේ දරුවන්ට අපේ රටේ ඉන්න සිංහල දරුවෝ විශාල පිරිසක් මෙල්බර්න් නගරේ ඉන්නවා. ඒ දරුවන්ට ලොකු මෙහෙවරක් සිද්ධ කරනවා. ඉතින් ඒ ආදී වශයෙන් මෙරට විදේශ රටවල අදටත් ඒ වජිරාරාමයේ දහම් පාසල් සම්ප්‍රදාය සජීවීව පවත්වනවා. ඒ සංඝපීත්‍රුන් වහන්සේලාට පින් සිදු වෙන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්ස. මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ සුනිල් සරත් පෙරා මැතිතුමා වෙත. මැතිතුමනි, වජිරාරාම දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙකු ලෙසින් ඔබතුමාට මොනවද වජිරාරාම දහම් පාසල සම්බන්ධයෙන් තිබෙන මතකයන්? අපි අපේ සදැහැති පිරිස එහා සම්බන්ධයෙන් දැනුවත් කරමු. දහම් පාසලෙන් ලැබපු අධ්‍යාපනය මම හිතනවා අපේ අනිත් හැම දෙයකටම බණ පළවෙනි එකක් වින්දනය කරෙහෙත් චින්තනය කරෙහෙත් ප්‍රබල ලෙස බලපෑවා කියලා කියන්න පුළුවන්. අනිත් එක මට මතක් වෙනවා චතුර, ඇත්තෙන්ම පැලෑනි නායක හමුදුරු අපිට ඇසුරු කරන්න බැරි වුණා. මඩි නායක හමුදුරු අපි දැක්ක උන්වහන්සේගේ බණ දහම ඇහැකුවා. ඒ වගේම උන්වහන්සේලාගේ ශාන්ත මම හිතනවා ගති පැවතුම් අපට ඉතා ප්‍රබල ලෙස බලපෑවා. අනිත් එක තමයි විශේෂයෙන්ම වජිරාම ගැන කතා කරනකොට සම්ප්‍රදායක් ඇති කරපු තැන. ඒ සම්ප්‍රදාය වජිරාම සම්ප්‍රදාය කියලා එකක් ඇති කෙරුවා. ඒ ඉතාමත් වැදගත් වෙනවා. අද නූතන ලෝකයේ වගේ සංනිවේදකයන්ට ඉතාමත් වැදගත් මඟ පෙන්වීමක් කරනවා වජිරාමයේ භික්ෂුන් වහන්සේලා කරන ධර්මදේශනාවද තිබෙන ඒ රීතිය. මම හිතනවා ඉතා වැදගත් වෙනවා අධ්‍යයනය කරන එක. පැලෑනි නායක හමුදුරුව මතු කරලා දුන්න, මඩිය නායක හමුදුරුව ඉදිරියටගෙන ගිය, අපේ දැනටත් භික්ෂුන් වහන්සේලා වජිරාම වාසී භික්ෂුන් වහන්සේලා අනුගමනය කරන ඒ රීතිය නූතන සංනිවේදකයන්ට මම හිතනවා මාගිතින් සංනිවේදනය ගැන උනන්දුවක් දක්වන නිසා ලෝක හැම තැනම තිබෙන සංනිවේදන විදික්‍රම ගැන අධ්‍යයනයක් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මෙය ඉතාමත් වැදගත් වෙනවා වජිරාම භික්ෂුන් වහන්සේලාගේ මේ රීතිය, දහම් දේශන රීතිය, දේශනා රීතිය ඉතා වැදගත් වන්නා. ඒක නූතන ලෝකයටත් මම හිතනවා ආදර්ශයක් කරගන්න පුළුවන් භාෂාත්මක රීතියක් හැටියට මා දකිනවා.
අනිත් එක තමයි විශේෂයෙන්ම අපේ මම දහම් පාසලට අමතරව හැන්දෑවට ගිහිල්ලා වජිරාමේ අපේ තික්වැල්ලේ මහින්ද හාමුදුරුවන්ගේ ඉංග්‍රීසිත් ඒ වගේම භාෂා කවි ලියන හැටි වුණත් මූලිකව අපේ හාමුදුරුවෝ තමයි මට කියලා දුන්නේ. අනිත් වර්තමානයේදී මම හිතනවා විශේෂයෙන්ම අපේ වජිරාම සාහිත්‍යයක් මම කියවන්න ගොඩ නැගුණයි කියලා ළමා සාහිත්‍යයක් ගැන අපි පරිශීලනය කරද්දී අපිට මතක් වෙනවා මෙත්තේ හාමුදුරුවන්ගේ බෞද්ධ ළමයා ලියපු ලිපි ලේඛන එක්ක මෙත්තේ හාමුදුරුවෝ ලියපු පුවත්පත්වලට වජිරාම භාෂේ ලියපු ලේඛන ඉතා වැදගත් වෙනවා. ඒක නූතන යුගයේදී මට මං හිතනවා යම් කෙසේ අනුබලයක් ඒ වගේම මඟ පෙන්වීමක් ලැබෙනවා අපේ සිරිමුගලම් මලේ මහානායක හාමුදුරුවන්ගේ භාෂා රීතිය උන්වහන්සේ දෙන මේ විශේෂයෙන්ම කවුගීවල තිබෙන භාෂා රීතිය පිරිසිදු මං හිතනවා පවිත්‍ර බස් වහරක් පවිත්‍ර රීතියක් උන්වහන්සේගේ නිර්මාණසුර දෙන ඉතා ඒකත් මටත් බලපාලා තියෙනවා. නූතන යුගය වුණා මං සමහරට මං වින්දනයක් ලබන්න අපේ හාමුදුරුවෝ කොහෙද ලියලා තියෙන්නේ කවි පෙළක් කියලා එක ඒ කවි පෙළ හදාරීම මම අදත් කරනවා. අපේ සුගිත හාමුදුරන්ගේ දේශනා රීතිය ඒ වගේ හැම කෙනෙක්ගේම නූතන මේ වජිරාම වාසීන් භික්ෂුන් වහන්සේලාගේ තියෙන රීතියත් ඉතා වැදගත් කොට සලකනවා. ඉතින් අනිත් එක තමයි මා කලින් කිව්වාගේ වජිරාම පුස්තකාලේ ඉතා වැදගත් වෙන ස්ථානයක්. ඒක මම හිතනවා ඊළඟ පරම්පරාවලට විශේෂයෙන්ම දායාදයක් වෙයි අපේ භික්ෂුන් වහන්සේලා අදත් ඒ පෝෂණය කිරීමට දරන උත්සාහය. පැහැදිලිය මහත්මයනි, මම මෙම සාකච්ඡාවට යොමු කරන අවසන් ප්‍රශ්නය යොමු කරන්නේ පූජනීය මීගොඩ සුකිත ස්වාමින් වහන්සේ වෙත. ගෞරවනීය ස්වාමින් වහන්ස, මෙම ප්‍රදර්ශනය හරහා වජිරාම දහම් පාසල රටට දෙන පණිවිඩය කුමක්ද? ඔව් චතුර, මේ ප්‍රදර්ශනය බලන්න එන කෙනෙකුට වජිරාම ස්වාමින් වහන්සේලා සහ සම්ප්‍රදාය ගැන වගේම පොදුවේ සම්බුද්ධ ශාසනයේ මෙච්චර කාලයක් පවත්වගෙන ආපු ගමන් මඟ ඒ වගේම පැවදි නොපැවදි ශාසන විරත්වය පිළිබඳව මේ ධර්ම වීරයන් වහන්සේලා පහළ නොවුණා නම් ශාසනය අද වෙනකන් ඉන්නේ නැහැ. බෙමිනිතියා මහ සාය වේලාවේදී ත්‍රිපිටකය ආරක්ෂා නොකළා නම්, මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ නොකළා නම්, සරණංකර සංඝරාජ හාමුදුරු උපසම්පදාව පිහිටෙව්වේ නැත්නම් ශාසනය මෙච්චර දුර මෙහෙම පවතින්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා කරපු මේ මහා කැපකිරීම අපි ශාසන ඉතිහාසයේ වශයෙන් පෙන්නනවා විදුරු විදස්න ප්‍රදර්ශනයේදී. ඊට අමතරව අර අපි කතා කරපු විදිහට ඒ සංඝ පිත්‍රෝන් වහන්සේලා සහ වජිරාරාම සම්ප්‍රදාය පිළිබඳව පෙන්නනවා. අපේ අරමුණ අපි රටට දෙන පණිවිඩය අපේ මහානායක හැමදෙරුව අපිට බොහෝම ලස්සන වාක්‍ය දෙකකින් ඉදිරිපත් කළා. සදහම සවිමත් පරම්පරාවක් මිනිසි දහම් සරු ශ්‍රී ලංකාවක් අනාගත අභියෝග ජය ගන්න පුළුවන් හොඳට සද්ධර්මයේ ශක්තිමත් වෙච්ච පරම්පරාවක්. ඒ වගේම හොඳට මානව ධර්ම කරුණාව මෛත්‍රිය වගේ මිනිස් ගුණධර්ම දියුණු වෙච්ච පරම්පරාවක් බිහි කරන එක තමයි අපේ අනාගත දැක්ම අනාගත අපේක්ෂාව. ඒ වෙනුවෙන් තමයි මේ ප්‍රදර්ශනය පෙළගස්වන්නේ. අපි ආරාධනා කරනවා චතුර අද මේ වැඩසටහන නරඹන ලංකාව පුරාම විසිරී පැතිරී සිටින හැම දෙනාටම මේ විදුරු විදස්න ප්‍රදර්ශනය මාර්තු 29 30 31 කියන දින තුන පුරාම උදේ 9 සිට රාත්‍රී 7 30 දක්වා විවෘත වෙනවා. මහ ජනතාවට මේ ප්‍රදර්ශනය නරඹන්න ඔබේ දරුවොත් එක්ක ඇවිල්ලා ඒක හැම දෙනාගේම ජීවිතවලට විශාල වැදගත්කමක් එකතු කරන අත්දැකීමක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. පැහැදිලි ස්වාමීන් වහන්ස, එසේනම් හිතවතුනි මෙම වැඩසටහනට හිමි වෙන කාලය එපමණයි. ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම වැඩසටහනට වැඩම කළ බම්බලපිටිය ශ්‍රී වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය මීගොඩ සුකිත ගෞරවනීය ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරපූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. ඒ වගේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන ප්‍රවීණ ගීපද රචක බම්බලපිටිය ශ්‍රී වජිරාරාම දහම් පාසලේ දීප්තිමත් ආදී ශිෂ්‍ය සුනිල් සරත් පෙරාමැතිතුමනි, ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. එසේනම් හිතවතුනි, වජිරාරාම දහම් පාසල අරමුණු කරන පරිදි
සදහම සවිමත් පරම්පරාවක් බිහිකිරීමට බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලට තුනුරුවනේ අසීමිත ආශිර්වාදය ලැබෙවයි ප්‍රාර්ථනා කරමින් අපි ඔබගෙන් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මේ තියෙන්නේ බම්බලපිටියේ සිරි වජිරාරාම විහාරස්ථානය. ලංකාවේ මිනිසුන්ගේ පින් බලයට රටත් සසුනත් රකින්නට ව්‍යත් හිමිපාණන් වහන්සේලා බොහෝමයක් ධර්ම පන්නරය ලැබූ තිඹිරිගිය මෙතනයි.